අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අප හට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා අයිබවන් වාසනාවන් පළමුව ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒත් සමගම මම කැමති ඇමරිකානු දාර්ශනිකයෙකු වන මනෝවිද්‍යාඥයෙකු වන ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියෙකු වන ජෝන් ඩුවි මෙන්න මේ වගේ අපූර්ව කතාවක් ඔබ අප ඉදිරියේ දිගහරිනවා Education is not a preparation for life. Education is life itself. අධ්‍යාපනය යනු ජීවිතයට පෙර සූදානම් කිරීමක් නොව අධ්‍යාපනය යනු නිතරම ජීවිතයයි. එසේනම් ජීවිතය ජය ගන්නට මේ මම්පෙත් ඉවර කර දෙමින් ප්‍රෞඩත්වයෙන් යුතුව අද ඉපාගම ශ්‍රවණාගාරයේ සිට ආඩම්බරයෙන් හා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන DSI සුපර් ස්පෝට් අනුග්‍රහය සමගව දනුමයි වාසනාවයි මෙසේ ආරම්භ වන වගයි. අද දින අපහායක් වන ගෞරවනීය ආරාධිත අමුත්තානන් වන ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේ විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති LR වජ්‍රාවති මහත්මියනි ඔවුතුමියව ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒත් සමගම ඩී සැම්සන් සහ පුත්‍ර සමාගමේ කුරුණෑගල දිස්ත්‍රික් DSI සංචාරක වෙළඳරත නියෝජිත තුසිත ධර්මසිරි වර්ධන මැතිතුමනි ඔබතුමාවත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ධම්මික අතුකෝරණ මහතාණනි ඔබතුමාවත් ඩී සැම්සන් සහ පුත්‍ර සමා පෞද්ගලික සමාගමේ කුරුණෑගල දිස්ත්‍රික් සංචාරක වෙළඳරත අශෝක මහතාණනි ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන් ලබනවා. එසේනම් ඒ ආරම්භය එසේ ලබා දෙමින් අවසරයි. මෙතෙන් පටන් මේ වැඩසටහන මෙහිම සඳහා ගෞරවයෙන් යුතුව ඇරියුම් කරන්නට ජේෂ්ඨ මාධ්‍යවේදී මද විමුෂ් විභූෂණ ආචාර්ය කුලසේකර මැතිතුමනි ඔබතුමාට DSI අභිමානීය ලෝකෙට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාව වැඩසටහන තුළින් මා සූදානම් අපේ විනිශ්චය මණ්ඩලයේ ඔබට හඳුනා දෙන්න. වයඹ පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ දුරන්දර ඒ වගේම සම්මානනීය ශ්‍රේෂ්ඨ ගත්කරුවේ ගත්කතුරෙක් වන නයනසිරි තිලකරත්න මැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සුනිල් දෑරංගල මැතිතුමා ඒ වගේම ඩී සැම්සන් සාපුත් සමාගමේ කලාප කළමනාකාර සිදස්ත්‍රි ජනකනන්දන මැතිතුමා අපේ විනිශ්චයමල නියෝජනය කරනවා. එම්නම් අද තරඟ වදින කණ්ඩායම් දෙක අපි අඳුරා ගමු. මගේ දකුණු පස සිටින්නේ අලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායමත්, මගේ වම් පස සිටින්නේ වටරක මාවතගම වටරක මහාවිද්‍යාලයේ කණ්ඩායමත්. අපි කණ්ඩායම් දෙකට සුබපත. මොඳ අපි සූදානම් තරඟය ආරම්භ කරන්නට පළමුවෙන්ම අලාවත ආනන්ද ජාතික පාසලේ සෞභාග්‍යණී හිමන්සා දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. ශ්වසන ආබාධ, ඔක්කාරය, පාචනය වැනි රෝග ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍යයක ඌනතාවය නිසාද? අයඩින් සාකරන්න. විටමින් සෝඩියම් ඌනතාවය. දෙවෙනි ප්‍රශ්නය. සීගිරි සිතුවමක් ප්‍රදර්ශනය කරන මුදල් නෝට්ටුවේ අගය කීයද? 100 උසහා කරන්න. 1000 රුපියල් 2000 සීගිරි සිතුවමක්. මෞතකම වටරක මහවිද්‍යාලයේ තරුසි නවෝද්‍යා බණ්ඩාරතුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. අධික හෘද ස්පන්දනය හා ස්නායු දුර්වලතා ඇතිවන්නේ කුමන මූලද්‍රව්‍යයක ඌනතාවෙන්ද? මැග්නීසියම්. දෙවෙනි ප්‍රශ්නේ රම්බොඩ උමග ප්‍රදර්ශනය කරන මුදල් නෝට්ටුවේ අගය කීයද? රුපියල් 50 උත්සාහ කරන්න. රුපියල් 20 රුපියල් 1000 මිනකට අපි යොමු වන්නේ හලාවත ආනන්ද ජාතික පාසලට. සවනි සවින්දා උඩ ලැබෙන පළමු ප්‍රශ්න දෙක. ඉන්දියාවේ අගමැතිනියක වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ පියාගේ නම කුමක්ද? සෝනියා ගාන්ධි.
භාග්‍ය උත්සාහයක් තියෙනවා. ඒ ජවහල් නේරුතුමා අපි පියාගේ නම හැවෙන්නේ. ඔබට දෙවෙනි ප්‍රශ්නේ. පුල්මුඩියේ වෙරළ තීරයේ ප්‍රකටව ඇත්තේ කුමන ඛනිජ ද්‍රව්‍යයක් සම්බන්ධයෙන්ද? පුල්මුඩියේ තාමත් වටිනා ඛනිජ ද්‍රව්‍යයක් ඉල්මනයිට් ඉල්මනයිට් මාවතගම වර්ධක මහවිද්‍යාලයේ අංජලිකා සමුදිනී බණ්ඩාර දුවට ලැබෙන පරම ප්‍රශ්න දෙක 1976 ලංකාවේ නොබැඳි ජාතීන්ගේ සමුළුව පවත්වද්දී මෙරට අග්‍රාමාත්‍ය දුරේ දරුවේ කවුරුන් විසින්ද ඩී.එස්. සේනානායක මැතිතුමා උත්සාහ කරන්න එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සිරිමාව බණ්ඩාරනායක මැතිනි අපි 1976 ගැන හිතුවේ දෙවෙනි ප්‍රශ්නේ කන්ද තෙල් පිරිපහදුව පිහිටා ඇත්තේ කොහිද ශ්‍රී ලංකාවේ සපුගස්කන්දේ සපුගස්කන්දේ අලාවත ආනන්ද ජාතික පාසලේ දනුක රාජපක්ෂ උතර ලැබෙන පළමු ප්‍රශ්න දෙක සිංගප්පූරුවේ මුදල් ඒකකයේ කුමක්ද ඩොලර් ඔව් ඩොලර් අපි කමක් නැ අපි නිදිබලන සිංගප්පූරු ඩොලර් සිංගප්පූරු ඩොලර් ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු ඩොලර් ඇමරිකානු ඒ විදිහට සඳහන් යන්නේ සිංගප්පූරු ඩොලර් ඔබ ලන් දෙවෙනි ප්‍රශ්නේ සීගිර සිතුවම් වලට සමකාලීන ප්‍රකට ඉන්දීය සිතුවම් හඳුන්වන්නේ කවර නමකින්ද අජන්තා පිටු සිතුවම් අජන්තා පිටු සිතුවම් මාතක මතක මහවිද්‍යාලයේ සඳුනි මල්සා වීරසේකර ඌට ලැබෙන පළමු ප්‍රශ්න දෙක චීනයේ මුදල් ලේකකේ නම් කරන්න යෙන් ඒ ජපානයේ අපි යන චීනය ගැන යුවාන් යුවාන් දේන් ප්‍රශ්නේ බරල ගෝතමි විහාරයේ සිතුවම් ඇඳි නිර්මාණකරුවා එහෙම නැත්නම් චිත්‍ර ශිල්පියා කවරෙක්ද ජෝන් කීට් මහතා ඔව් ජෝන් කීට් මහතා අපි දැන් දුර පුතාලගේ ආදාස් විමසමු අපි පළමුවෙන්ම හලාවත ආනන්ද ජාතික පාසලේ සෞභාග්‍ය හිමන් සාදුවටයි අවසරයි ගරුගත් යුතුනේ කොළොම්තොටින් නැවුණක් ආ අපේ රටේ මිනිස්සකම කොළොම්තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට එදා ඇත අතීතයේ ඉඳන්ම ශිෂ්ට සම්පන්න සාරධර්ම පද්ධතියකට උල්මකම් කියව ජාතියක් වුණ ශ්‍රී ලංකිකයාට අද වෙනකොට වෙලා තියෙන මොකද්ද 18 වෙනි 19 වෙනි සියවසේ ලෝක කාර්මික විප්ලවය සිද්ධ වුණා විශ්වයේ ගම්මානය බවට පත් වුණා ශ්‍රී ලංකාවටත් විවෘතාර්ථිකයේ දොරගුළු යොරුණා මනුස්සකම සාරධර්ම ගේන සමාජයක් නෙමෙයි මුදල් ලගේන සමාජයක් බිහි වුණා අම්මා තාත්තව අඳුරන්නේ නැති අම්මා තාත්තට ගරු කරන්න දන්නේ නැති සමාජ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ බිහි වුණා තමන්ගේ අම්මා තාත්තව ළමයා විසින් ඝාතනය කරන තමන්ගේ අයියා විසින් නංගියව මරලා දාන නංගිව දෝෂණය කරන සමාජ ක්‍රමයක් අද වෙනකොට ශ්‍රී ලංකාවෙත් බිහි වෙලා තියෙනවා උගත් යුතුනේ වර්තමානයේ දැඩිම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ආර්ථික වර්ධනයට වඩා මිනිසාගේ ආධ්‍යාත්මය මේ ධනාත්මක ආකල්පරික සංවර්ධනය කරන එක එසේ නම් උගත් යුතුනේ අවසාන වශයෙන් වර්තමානයේ හොඳ ආර්ථික සංවර්ධනයක් අත් කරගන්න නම් අපේ ධනාත්මක මේලගෙත මාවතක වර්ධක මහවිද්‍යාලයේ තරුසි නවෝද්‍යා බණ්ඩාර लांकिक सरसव्य සුළුතර විශ්වවිද්‍යාල ප්‍රජාවකගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් හමුවේ මුළු මහත් සමාජයක් ඉදිරියේ විශ්වවිද්‍යාලයේ පිළිකුලේ ලක්මින් පවතිනවා පුද්ගලයෙකුගේ දෙවන උපත නම් සරසවි වරම් ලැබීමයි දසමසක් කුස දරා අතපය නොකඩා උස් මහත් කරපු දරුවා ජීවිතයේ ජය ගැනීම නොවේද දෙමාපිය බලාපොරොත්තු වේ නමුත් ගතට ශක්තිය සිතට දහයියත් ඇති අපේම සොයරි සොයරියන්ගේ හොඳයි මිලඟට හලාවත ආනන්ද ජාතික පාසලේ අවසරයි
සෛරදෙර නගුණාර ආදිවැණ වාසින් රදක්සේ කුඩා දරුවාගේ සිට බාල තරුණ මහලු කොයිකාගේ සුරතේ මැදිවේ පිටක සවනේ හිරවි ක්‍රින් රින් හන දෙන්නේ ජංගම දුරකටනේ ගර් වේදනේ කාලේ රන්හා සමාන කරන යුගයක නිවසේ සිරිසිල් බිල්ඩි ගෙව දමන්නට පුදුමහතෙන් එකක් නොව පුදුමහතමාලින්දර ගෙනට හැකුනේ මේ ජංගම දුරකටනේ නිසායි එහෙ සිතන්ට මොහොතක් සෙල්ෆියට ලොල්පි යකඩයක් අසිපගත්තේ රියසක පුංචි සිඟිත්තා යටකලේ ඔබ නිවසේ නැති බව දැනගෙන සොරාගේ බිඳ දැමුවේ හලෝ ඔව් කියන්න නොමනිසා නොවේද විටකන ඔබ මාමිතුරු කලසෙන් සනසාලුවත් සතුරු කලසෙන් මාමිතුරා වනසාලු යන්නමන වෙයි මන්ද බුදින්නට බොහෝ පළ තිබුණාද මේවනේ නුවණින් දැකිය යුතුයි අප කිමද හොඳ නරකියා සොයිර සොයිරිය කවුලව හැරදා විඳිමු සලගේ එහෙන් නොදෙමිඩ ගසා යන්නට අප සතු දැසලගේ ස්තුති ඊළඟට මාවතකම වටක මහවිද්‍යාලයේ අංජලිකා සමුදුනි බණ්ඩාර දුවත අවස්ථාව අවසරයි මිනිසාගේ හැදියාව වූ මිනිසක් කැමරක් ගැනීම සඳහා සමාජ සංස්ථා දෙකක් මිනිසා විසින්ම ගොඩනගා ගත්තා එකක් ආගම අතර අනෙක නීතිය හා පාලනයයි ආගම තුලින් මිනිසා ස්වංවිනයක් සේම යහපත් සදාචාරයක් ගොඩනගා ගත්තා එසේ ස්වංවිනයක් හා සදාචාරයක් ගොඩනගා ගැනීමට අපහසුතාවන් සඳහා නීතිය හා පාලනයක් ඇති වුණා මේ සමාජ බලවේග දෙකම අද ලෝකයේ අවධානයට හා අර්බුදයකට ලක් වී හමාරයි සහෝදරයා සහෝදරිය තම ආගම වෙනුවෙන් ජීවිත පූජා කිරීමේ තරම් යුද මානසිකත්වයකින් කටයුතු කරන සමාජයක් අද නිර්මාණය වෙලා ඒත් කෝ ආගම දහම තුළ ජීවත් වෙන මිනිස්සු නීතිය වලදිලා තුලාවක් අතින් ගත් දැස් වසගත්තේ සුන්දර ලලනාව නීතිය සංකේතය වුවත් අද රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම තුළම සංකේතය වර්තමානයේ ගැළපෙනවාද කියන එක ඊළඟට හලාවත ආනන්ද ජාතික පාසලේ දනුක ගයත්‍රික රාජපක්ෂ පුතාට ලැබෙන අවසරයි රැස්ව සිටින විද්වතුනි වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ බහුතරයක් දූ දරුවන් මුහුණ දෙන දැවෙන ගැටලුවක් වන්නේ ඔවුන් කිරට මොර දෙන අවදියේම සිය මව්පියන් නිදේශගත වීම මේ හරහා 6-4 නොතේරෙන අසරණ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වී ඔවුන් ලිංගික අපචාරවලට ගොදුරු වීම විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම විවිධ වදහිංසන වලට ලක්වීම වැනි කටුක අද්දකීම් රැසකට කුඩා අවදියේම මුහුණ දෙනවා මේ යථාබෝධයෙන් බල්ල කල අපට ගම්මේ වන්නේ ශ්‍රී ලාංකීය අනාගතයේ අභිමානනීය ප්‍රෞඩත්වය සෝදාපාලුවකට ලක්වීම නොවේද එසේනම් යසීසුරු සොයා විදේශ වලට පියඹා යන වැඩිහිටියන් පසුපස ඇති මේ අඳුරු සෙවණැලි තවමත් හඳුනා ගැනීමට නොහැකි වීම නම් සැබවින්ම සෝචනීය තත්වයකි උගත් බුද්ධිමත් විද්වතුනි මොහොතක් සිතා බලන්න රටේ දැය මල් කැකුළුවන් දූ දරුවන් මිලිනි වී යාමට ඉඩ නොදී ඔවුන් බේරා ගැනීම ඔබ අප කගේ ජාතික යුතුකමක් වගකීමක් නොවන්නේද මේ ළඟට මාවතකම වටරේක මහවිද්‍යාලයේ සඳුනි මල්සා වීරසේකර දුවට අවස්ථාව අවසරයි ශ්‍රී ලංකාව කියන්නේ අනාදිමත් ඉතිහාසයේ රුරුමකම් කියන ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන ශ්‍රේෂ්ඨ රටක් වර්තමානයේ දිනුවේ සම්මත ඇමරිකාව ජපානයේ සිංගප්පූරුව වගේ රටවල් ශිෂ්ටාචාර මුල් නැගී සිටින කාලේ අපේ රට කොයිතරම් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කීවාද කෝදේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය පෞෂත්වය අම්මා තාත්තා තමගේ භූමිකාව නිවැරදිව තේරුම් අරගෙන දරුවන් සමාජ ආයෝජනය කළා ආගම ධාමින් හික්මුවා සාර ධර්ම ගුණ ධර්ම කියා දුන්නා තාත්තගේ දරණ ශක්තිමත් ආර්ථිකය ගොඩනගන කොට අම්මා මනා කළමනාකරණයක් වෙන පවුලේ ආර්ථිකය දරුවන්ගේ ජීවිතේ කළමනාකරණය කළා එදා බතී දෙනතුරු තාත්ත දරු තුරුල් කරන් ජනකී ජනකතා බණකතා කියා දුන්නා කෝදේ සංහිඳියාව මානව බැඳීම අද අම්මා අම්මගේ ලෝකේ තාත්ත තාත්තගේ ලෝකේ දරුව දරුවන්ගේ ලෝකේ අද දෙමාපියෝ දරු කොයිතරම් දුරට දුරස්සලාද මේ ටික ස්තුති ඉතාමත්ම වැදගත් වැදගත් කියන්නේ අර්ථයෙන්ම වැදගත් අදහස් ප්‍රකාශ කළ අපේ දූර පුතාලාට ඔබ හොඳත් බල සතුටුයි ඊටත් සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි වැඩසටහන තුළින් අපසූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළමු ප්‍රශ්නය යොමු යන්නේ හලාවත ආනන්ද ජාතික පාසලටයි. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නේ. රඝුවංශේ නම් මහා කාව්‍ය රචනා කරනු ලැබූ අසහාය ಭಾರತೀಯ කවියා කවුරුන්ද? කවින්දරා තාගෝර් මහතා. අපි ඒ ප්‍රශ්නේ ඔබට යොමු කරනවා. ප්‍රබාර්තක ප්‍රශ්න කළා දන්න කෙනෙක් පිළිතුරු සපයන. කාලිදාස පඬිවරයා. ඔව් මහා කවි කාලිදාස පඬිවරයා. මිනග අවස්ථාව මාතක වටරක මහවිද්‍යාලයටයි මෙන්න ඔබට ලැබෙන කඩින් ප්‍රශ්න ප්‍රබුද්ධ ප්‍රබුද්ධ කාව්‍ය රචනා කළ ශ්‍රේෂ්ඨ සිංහල කවියාගේ නම කුමක්ද මහගමසේකරේ මහතා මහගමසේකර මහතා අලාවත ආනන්ද ජාතික පාසලටයි මේ ප්‍රශ්නේ යොමු වන්නේ
උපන්දාසිට කෘතියේ රචකයා කවුරුන්ද? මාටින් වික්‍රමසිංහ මහතා. මාටින් වික්‍රමසිංහ මහත්මයා. මාතකම් වත්‍රක මහවිද්‍යාලයටයි මේ ප්‍රශ්නේ යොමු වන්නේ. ඔබට ලැබෙන කඩින් ප්‍රශ්නේ. පින් නැති සරසවි වරමක් දෙන්නේ. කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද? එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. අලාවත ආනන්ද ජාතික පාසලටයි මේ කඩින් ප්‍රශ්නේ. බෞද්ධ ඉගැන්වීම අනුව මනසින් සිදුවන කර්මයක් වෙන දැඩි තරහව, දැඩි කේන්තිය තරහව හඳුන්වන වචනේ කුමක්ද? ව්‍යාපාදය. ව්‍යාපාදය. මාතක වත්‍රක මහාවිද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නේ යොමු වෙන්නේ. මෙන්න ඔබේ අවස්ථාව. බෞද්ධ ඉගැන්වීම අනුව මෙලව දීම විපාක දෙන කර්මය හඳුන්වන වචනේ කුමක්ද? ditta dhamma vedaniya karmaya. කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න යොමු කර අපි බලමු ලකුණු තත්ත්වය කෙසේද කියලා. දින පැවැත්වුණු දැනුමයි වාසනාවයි තරඟ ප්‍රතිපල ඉදිරිපත් කරන අප දැන් සූදානම් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම නියෝජනය කරමින් අද දැනුමයි වාසනාවයි තරඟයට සහභාගී වූ සෞබාණි හිමන්සා ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. සවනි සවින්දා ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා. දනුක ගයත්‍රික රාජපක්ෂ ලකුණු 37ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව හලාවත ආනන්ද ජාතික පාසල් කණ්ඩායම ලකුණු 59ක් ලබාගෙන තිබෙනවා. කුරුණෑගල මාවතගම වටරක මහාවිද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් අද දැනුමයි වාසනාවයි තරඟයට සහභාගී වූ තරුෂි නවෝද්‍යා බණ්ඩාර ලකුණු 26ක් ලබාගෙන තිබෙනවා. අංජලිකා සමුදිනී බණ්ඩාර ලකුණු 37ක් ලබාගෙන තිබෙනවා. සඳුනි මල්ෂා වීරසේකර ලකුණු 23ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව වටරක මහවිද්‍යාලීය කණ්ඩායම මුළු ලකුණු 86ක් ලබාගෙන තිබෙනවා. ලකුණු 86ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම වටරක මහවිද්‍යාලීය කණ්ඩායම ඊළඟ දැනුමයි වාසනාවයි තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා. අද අපේ තරගයෙන් ඉවත් වන හලාවත ආනන්ද ජාතික පාසල් නියමිත දිනසා සාතිකපත් පිරිනැමීමේ අවස්ථාවයි. මා විසින්දයි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉබ්බාගම මධ්‍ය විද්‍යාලයේ විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පතිනි එල්.ආර්. වජිරාවති මහත්මියටත් දිසන්තසා පුතු සමාගමේ කුරුණෑගල දිස්ත්‍රික් වෙළඳරත් නියෝජිත තුසිත ධර්මසිරි වර්ධන මැතිමාටත් අපේ කුරුණී ආරාධනාව මෙම අවස්ථාවට සහභාගී වෙන ලෙස. අලාවත ආනන්ද ජාතික පාසල නියමිත සහතිකපත් නමනට මගේ ගෞරවනීය ආරාධනා විභාගම මධ්‍ය මහවිද්‍යාලයේ විශේෂ සමගාමී නියෝජ්‍ය විදුහල්පතිනි එල්.ආර්. වජිරාවති මැතිනියට අපේ ගෞරවනීය ආරාධනා සහතිකපත් කළානේ. එවගේම උපදෙමින් තෙලින් පත් ප්‍රදානට අපේ ඇරුමලි ස්පන්සර් සහ පුද්ගික සමාගමේ කුරුණෑගල දිස්ත්‍රික් වෙළඳ සංචාරක වෙළඳ නියෝජිත තුසිත ධර්මසිරි වර්ධන මැතිතුමා. එවගේම දවසේ හොඳම කේමන ඉදිරිපත් කරමින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන්නේ මාවතගම වටරක මහවිද්‍යාලයේ සඳිනි මල්සා වීරසේකර දුවයි. රටට ලෝකයට උගතුම් බුද්ධිමතුන් දායාද කරනවා DSI සුපර් ස්පෝට් අනුග්‍රහයෙන් සංවිධානය කළ දැනුමයි වාසනාවයි
තවත් වැඩසටහනක නිමාවයි මේ මෙමෙ වැඩසටහන මෙහෙවූ ආචාර්ය ගුණසේකරගේ පතිරණ මැතිදුණ්ඩ මෙමෙ වැඩසටහන පටිගත කිරීම සඳහා ඉදහසර ලබා දුන් ඉබ්බාගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු සියලු දෙනාටත් මෙතෙක් වෙලා අප සමග රැඳී සිටි ප්‍රේක්ෂක ඔබ සැමට මාගේ විශේෂ ස්තුතිය පුදකනු ලබනවා එසේනම් තවත් දිනක තවත් මෙවැනිම වැඩසටහනකින් ඔබ අප හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්